විශෂෙන්ම පහුගිය දිනවල අපි දැක්කා ටිරානල සමාත්‍යවරයා කරුණුකාරණා දන්නාවක් ගැන විධ අදහස් මත පල කරන. අපිට ටිරාන්නල සමාත්‍යවරයාට ඒව එකින් එක එක එකින් එක හැම එකටම උත්තර දෙන්න පුළුවන් මොහද ටිාන්නල සමාත්‍යවරයා හිතාමතා හෝ නොහිතා හෝ දැනගෙන හෝ ඕනෑ කමින් හෝ නොදැන හෝ ටිරාණල සමාත්‍යවරයා එක 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 කතා කිය කිය යන. හැබැවිට පේනවා ටිරාන්නල සමාත්‍යවරයා තමාගේ ආවේගේ. බොහොම අසීරුවෙන් යට පත් කරගෙන. අ රබර් බෝලය වතුනට දාගින්න්නවගේ හැබැයි සහරක් වචලින් චුට චුටලිටවි බැයි හිතේ යෙන වේදනාව පිට කරන. ඒවා ගැන උත්තර දෙන්න පුළුවන්. මොකද සමහරක්ක වරගලත් ඉවර කරේයා කියෙනට යාරගලිවර කරන්නේ අරදයක් තිබෙන. මොකද ජූලි විසි දෙවදා විසිදවෙදාට එලිවෙන්න. අරගල භූමියයට පහරදිරුණාට පස්සේ නැවත අරගලය සීම වනා උද්ඝෝෂණ කලාපේ. ගෝෂණ කලාපේට ජනාධිපිල ක කාරලයේඒ ඒ අවට පි්වය ඉවත් කරලා උද්ගෝෂණ කලාපය තුළ අරගල භූමිය පවත්වාගෙන ගියා හැබැයි එක අගෝස්තු මාසේ දී අරගල ඉන්න ක්ඩායම්ම විශේෂම ඒකා බද් කණ්ඩායම තීරණය කරන අප හවල් දවසත් මේ අරගලෙන් අප ඉවත්්‍යමු කියෙන ඒක සම්බන්ධයෙන් අහවල් දිනේ සිට අරගල භූමියෙන් ඉවත්වෙනවා කියන ප්‍රකාශය ලබාදුන්නේ පැහැදිලියම අරගල භූමිය තිබිච්. සිනමාශාලාව කියලා වෙංවෙච්ච හට්ට එක ඇතුළේ කියයල ප්‍රසිද්ධ මාධ්‍ය සාච්චාවත් කියල ොල්මයක වක්කීම කියනවා ඒ ප්‍රකාශය මුලින්ම ප්‍රකාශර පයක් කෙනෙක් ම අවල් දවස්සේ අපි මේ අරග භූමිය ඉවත්වන බව මේ අගලකරු සිරදින කියනකකි. හැයිඒ ක්ඩය ඉවත් වන හම ඒ මොහොතයි. ඒ මොහොතේ එතන හිටපු යම් කණඩායමක්. තීරණය කරනවා. ඒගොල්ලෝ භූමියන් ඉවත්වෙන්නන්නේ නෑ කියලා. ඒගොල භූමිය ඉවත්වන්නේෙ නෑේඩයක් ඒගොල්. මහොද තිරණය එකනු එතන ඉතාමත් සුළු ප්‍රමාණයක්ක පිරිසක් එතන හිටියා. අපි කාටත් කියන්න බැහැ මොකද කවරුත් එන්න කියලතැ ආපකට්ටයක් නෙමයි එනිසා කවුරුත් යන්න කිව් ව කිය ඇතන යන්න පුුවන් මකුත් කාටවත් නෑ. එනිසා ටිරාණල සමාත්‍යවරයි කියන විදිහයට අරගලය එතනින් ඉවත් කිරීමේ මහා ජැවන්ත කාර්යභාරයක් ටිරන්නලස් කියීන කියන පච බොරු බේගල් කෙප් මොකද ටිරන්නලස් හිතන්ගඉන්නවා ඒ නිසු ට ම ය ෝට මෙම ෙටි කාලන මතක කියන්න තියන්. එනිසායි ෂෝට් මරක ඇතුලේ ටරානල සිතන් ගන්න මේ දසුසදකේ වෙච්චදවල් මිනිසුන් මකනය කියල නෑ තාම අරගලට ජීවවාන සාක්ෂයේ මේ ලකා පොළොතුල ජීවත්වෙන. දහක්ස්ගානින් ජීවත්වන. එනිසා තිරාාලස්ට බොරු කියලා ඒවගේ දේවල් කරන්න හැකියාවක් නෑ. නිසා එහෙම කතාවක් කියයා කිය නිවස දිගන් කොලට එන්න බරිතත්වය තිබව නෑ ොලට එන්න ැරිතත්ව තිබ රුට ා. ය තිිසකුටිය රචට. ඔය සනත් නිශාන්තලට තමයි එන්න බරි තත්ව තිබේ. එන්න බරි තත්ව තිබේ සාමාන්‍ය ජනතාව සාමාන්‍ය ජනජීවිතය ගත කරා. මේ රටේ පොළොවයි තුළ රටේ භූමියට නය නැති මිනිස්සු සාමාන්‍ය විදින තමගේ දිනදා ජීත ගත කරා හැබැයි මේරට බංකොලොත් කරපු මෙරට කාබාසිනය කරපු මෙරට විනාස කරපු මෙරට හූරගෙන කාපු ඒ නඩේට එන්න බැරුුණ එක කඇත්ත. එකත් එන්න බැරුුණනාකට කොළ ඹට රක් නෙයි හිටිපුතැන් ොයා ගන්න බැරුුණා යටිබිම් ගත ලා හිටියේ තිස්සකුට්ියයා ැත්වීම දැංකිරනේ අපිට අවත්සගන්න එපා මිනික මොුණ උත්සගන්න. එමි උස්සගන්න තර්මියලුසෙක් නෙමෙේ ඇයි රැවුල වවාගෙන හැංගිලා වයේ පැත්ත කට දාලා. ඇල්ටෝවල පිටිපස්සේ. ගුලි වෙලා වැැතිරලාගේ මිනිස්සු. දැන් මාර පපුරවල් වෙන් හ දන්නම් මතකතියකන්න මනිසුන්ගේ ජනබලයක් එක්ක කාටත් එහෙම වැල්බයි ලගහන්න සෙල්ලන් කරන්න පුළුවන්කමක් නෑ. එනිසා මහින්ද රාජපක්ෂාග මැතිවරයටට පවා. ගෝටාාවේ රාජපක්ෂ ජනවිදායක ජනාධිපතිවරයට පවා. මුහද නැවකයින්න සිද් වුණ යම් කාලයයක්ගත වෙනක. ආරක්ෂිත ස්ථාාවල ඉන්න සිද්ධ වුුණා. ඒක මේ රටේ ඇතිවවෙච්ච ජනා අරගලය ප්‍රතිඵලයක්. එක අපි කාටත් නැහැ කියන්න බෑ. එක අපි කාටත් නැහැ කියන්න බ. එනිසා ඒ අරගලේක මාරපි කුඩු පට්ටන් කරගේ කතවත් ටරාන් අලස් කියන්න හදනවා නෑඒ බොරු ටිරා අලස්ට එහෙම කිම දකරන පුළුවකවත් තිබෙන. බැරිලා ටරාන්නල හෙමදක්රන ිරනස මයිලක් ප තිතරනයකුත්න ො ඒ ලාව තිිච න අරගලය ජන බලය එහම තත්ත්වයක් තිබේ. නෑ අරගලය විසින්ම තමයි තීරණය කරන්නේ අරගලය අවසන් කරනවා කියලා. අරගල භූමිය නිවත්වන කියන තීන්දුව ගන්න අරගලය විසින් මයි ඔය මොකෙක් පත් නෙමෙයි එක නිශ්චිතයි පැදිලි. ොම පැදිලි කිය නොදක කිව ලක්ත එච්චර විශිෂ්ට මේ ලංකා යිතිහාසේ කවදක්වත් නොවිච්ච. තමන්ගේ සියලු පාට පක්ෂ පුද්ගලික මතවා අමතක් කල්ලා රටවෙනුවෙන් මිනිස්සුවෙනුවෙන් පාරට බැහැපු එ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවට කරන අපහාසයක් අපරාධයක් අසාධාරණය එන්සයි අසාධාරණය කරන්න කාටවත් අප පීට දෙන්නේ. එඒනි අනන්ගේ කෞ්ට යන දේවල් තමන්ගේ කව්ට දාල්ගෙන තම මාර පට්ට පොරක් කියල පෙන්න්න අදන ක්‍රමේට නම් අපි විරුද්ධ යමැත්තුම එක පැහැදිලි ඔබතුමට කිය තියන්න අවශ්‍ය. එඒක තමයි තව වගේ වග ා තියන ඒව තුම තියාග ද වට බතුමට උත්්‍රජින අපි උත්සාහ කරන්න වැඩක් නැතිනිසා. හැ එකක් කියන්නඕන. හෙටේනවා දේශබන්ඳු තෙන්න්නනකෝොන් සම්බන්ධයෙන් දරු ශ්‍රෂ්්‍රාධිකන්නේ හමුවේ පවරල යෙන නඩු අටක් කහරි නමයක්ක්හරි කියහරි හට දවසි දියනවා. එතකොට. ඉරන්නල සමමාත්‍යවරයා උලුප්පල පෙන්න්න හදනවා මේ නඩු දාලතියෙන්නේ කුඩු කාරු. මේ නඩු දාලතියෙන්නේ කුඩු ජාවාර්ම කාරන්ගේ සල්ලි වෙලි. මේ නඩු දාලාතතියෙන්නේ කුඩු මුදලා ලට ඕනොවේදෙන. අපි කියැල්ලට රාන සමැත්තුමා ඔබතුමා පොඩ්ඩක් නවෝක රරි කොහැරි පැත්තර ගකිහිල්ලා පොඩ්ඩක් ඔලු පරික්ෂා කළ බලාාගන්න. මොකද ඇත්තරම පොඩි අප්සට්ටකක්ේ නවාදන්න. ඇයිදන්න අ හෙම කියෙන්. දැම්මං හන්නේ. මේ නඩුදාප එක පාර්ශවයක් අපි සත්්‍යය සහ යුක්තය සඳහා නීති්‍යයෝ සංවිධානය. ඔප්පු කරන්න අපේ කුඩු සල්ලි තියන්නේ කියලා. ඔප්පු කරන්න අප එංජෝ සල්ලි තියන්නේ කියලා. නෑ අපි දුක්මහන්සවෙලා උසාවෙල් කියලා කෑගහල උසාවෙල පෙළීදලා නඩු කතා කරලලා ගන්න සල්ලි වලින් තමයි මේ නඩුව අපි දාල්ලා තියෙන. ඊට කලින් අපි සමාජ මාධ්‍ය පනත විරුද්ව ඩු ැම්මෙේ අප සල්ලි එකතු කල මේ නීතික්‍යවරුව වල දුන්නා එහමෙ එක තු කල මයි නඩු දාලා. ඒ ද න් ෙන ො න්න්න නදුව ැන්ම මේ නීති කෙරක තුළ දාාදන්න හරි. තම ැ අපට අපිගන කියන්න පුළලුව අනිත් ගන හතික ෙන්න බ අපි පුලන් අපිගන හතිකයදේ. හරි ට පස්ේ ද ද න්ස ට ර දැ න්න හැකියන් ටමතරක සම්මක ජනබල වේගේ දාලති. එතකොට සාජබේ ඒ මජිබ රහමාන් මන්ත්‍රීවරයා හිර පාලිමෙන්තු මන්ත්‍රීවරයා පෙත්් සම් කරවලා. සමග නබලවේගේ නීතිකඥ සංගමය තමයි ඒ මෙහෙවන් එතුොර ඒ ජනාජපති නීතිකඥවරු ඒ ජ රහම ල්ල කුඩ කාරය කොඩුකාරයන්ගේ සල්වෙල අපිෙනවා ක ලාාද මමුන් හැකන් අමතරව තවන අඩුුව දාලා තියනවා. ජනබලවේගේ. ජනබලවේගේ. හරෂන නායකකාර දේස්ත්‍ර නීතික්‍ය මහත්මයා ඒ නඩුවේ පෙත්සම් කරු. ජනාජපති නීතිඥ උපල් කුමරපපරු මහත්මයා ජනබලවේගේ නීතිකඥ්‍ය වරු වෙනෙන් ඒ නඩුව මෙහවන්. ඒ තික් වර කුටුකාරයන්ගේ සල්ිවලින් ැන නීති යොරුද නීති යර කුරකාරන් සල්වල බ නීති ොෝයස් ලෙක්ට එකක අඩුවත්දාානවා නීති්‍ය සාමූහික එතර නීති්‍ය සාමූහික ඉන්න ේෂ්ට ජනතිපති නීතික් යෝරු කුඩුකාරයගේ සල්ිවෙලින් නීතික් ය. කුරකාරක සල්ලිල යන නීතික්න මේ මන තුට්ටුක කතාාදම. මොකදදමේ පේනවා පැස්බරා නිියාය ඒකන්නේ ඔලුව ගහගන්න හදනවා ඇයි නිරුවත හහිලිය හෙළිවෙලා ඉවරයි. මංගහන්නේ ඔබතුමාවයි කියන විදිටම ඔබතුමාට ඔබතුමාගේ සුවච කීකරු ගෝලයා දේශබන්ධ දෙෙන්නකෝන්. ඔය තරම් සුද්ධ පවිත්‍ර වෙච්ච, මහා පරම පවිත්‍ර මනුස්සේක් නම්. ඇයි මේ නඩුවලට බයවෙන්නේ. ඇයි මේ නඩුවලට බයිෙන්. මේ නඩුවල මොනවත්තියෙන් මේ නඩුවල අභියෝග කරලා තියෙන්නේ දේශබන්දු තෙන්නකෝන්, මානව හිමිකම් කඩගල්ලා තියනවා දේශබන්ඳු තෙන්නකෝන් කීර්තිීමමත් පොලිස්ේ පර්මේන්තුවේ. පොලිස්පති දුරයට සුදුස්සෙක් නෙමයි දේශබන්ධ දෙෙන්න්නකෝන් මෙරට මිනිස්සුන්ගේ අයිතිවාස්කම් උල්ලංගනය කරලා තියනවා එනිසාත් දේශබන්ඳු තෙන්නකෝන්ට කියන්නන්නේ විශ්වාසවන්ත පොලිස්සිනිල්ධරියෙක් නෙමයි කියර. දැන් ඒක ඔය තැන්තැන්වල තමන්ගේෙම ප්‍රාපොලිස්සිරික කැඳදෝගෙන තමන්ගේම ඒස් පිලටිකස් පිලටිකයිතියාගෙන ඔය පම්පෝරිය දෙසාබාන්නපා. අි දේබන්ඳ තෙන්නකොන් මෙරට ඉන්න දේෂත ජාජදපති නීතිකවට පෙනන්න. පොලි සාවියට ඇිල කියන්නක හෙමකක් නෑ කියලා ගරු ශ්‍රේෂ්්‍රාතිකරනය කියෙන වාලා නෑ දේශබන්ඳු දෙෙන්නකෝන් කියන්නේ මේ වැටට හොඳ කෙනෙක් කියලා අපේ ජයින් පස්සේ නිශ්්‍යතෝම් අපි දේශබන්ඳ තෙෙන්නකොන් යනතාා කරන්නේ. ඇයි අපි ශ්‍රෂ්ාතිකට ගරු කරන. හැබැයි අපඒ ගරුකිරීම කරන්න හදනකට. අපි පැහැදිලි කිරීමක් කරගන්න හදනකොට. මේ රට පත්තෙන්ටන යන අගතයෙන්. මේ රට මුදාගන්න හදනකොට. ඔබතුමා ඇයි තැන්තැන් වල කියල ස්ටේජ්වල මෙත්තර කලබල. ඇයි ඔබ අත්්චර දංඟලලා. ි කාරල්ිය ගොල්ලක වනපු ෂට්කක් කලිුමක් කද ගත්ත මනුස්සෙක් වගේ ඔබතුමා හැසරෙන්. අපට තේරෙන්නේ. මො අයි කියනවා. අපි හිතනවා ඔබතු ඔවු පත්වේ ඔය තත්වත්ව නොන මනුස්සෙක් නෙමයි කියලා. ඔබතුමාලා යුක්තිමිහිව කරගෙන යන්න. අපි කිසිම තැනක නිශ්්‍යිතව කියනවා වගකීමෙන් කියනවා යුක්තිමිහෙවුම නබත් අන්නේ කියලා කිව්වෙ නෑ. අපි කිවෙන යුක්තිමිහුම කරන්න එපා කියල. හැබැයි? මේ වගේ සීග්‍රගාමී වැඩ කරන්න ගි හාම. යුක්තියේ මෙහෙරුම නමින්. අති විශාල පවුල් ප්‍රමාණයකට අයුක්තියක් සිද්ධ වෙලා තියනවා. ඒක නීතිවරු හැටියට අපි ගවට මිනිස්සු කතා කරලා කියනවා. ගෙදර බුදිය හිරපු කොල්ලො ගෙනෙහිල්ලා තියෙනවා. කිසිව දෙ අතේ නැතුව මොකද හෙරොයින්වල ප මූලික කාරයක් තමයි අනන්න සන්තකේ තියන්න ඕොන හෙරයි. අනන්න සන්තකයේ තියෙන්න ඕනේ. හෙරයි සබන්න නළුව දන්න. එහෙම අනන්න්‍ය සන්තකයේ නැති. තරුණයන් වැඩිහිටියන්ව කුදලාගෙන ගිහිල්ලා හෙරෝයින් හඳුන්නා දීමක් සිද්ධ කරපු අවස්ථා ගන්න නාවක් අපිට කතා කරල් කිය තිරු. එනිසා අපි කිව්ව පැහැදිලිෝම ත පාතාලය මර්ධනය කරනකට අපි එකඟයි අධදක මුස්සල මත්‍රවවය මෙයාකාරයෙන් නැතිකරණට තුරන් කරනකට අපි එකඟයි අධදක මුස්සලා හැබැයි. කොහෙවත්වෙන්න කබ්බෝ ෆෝම් කරන්න. සංක්‍යයාලයක නිස්සර හටගේ එන්න ගිහිල්ලා. ඕවයිසිලට කතා කර ැකිවාම අච්චරක් නඩුව ඕනේ. මෙච්චරක් නඩු ඕන. අරවිදියයට නඩුවඕනක ැකිවාම ඕවයිසින දුවන්නේ හරියට ගාමන්ටයක වැඩ කරන ටාකට්කට වැඩ කරන්න බෙල්ටක් වගේ. එතකොට කොලිටියයකට වඩා කොන්ටිටියක තමයි බලන්න. එනිසා මෙතන ප්‍රශ්්‍යාවත් ඒකම තමයි. කොලිටියක පැත්තකට දාලා කොන්ටිටියයක පස්ස යන්න කියා ඇයි මෙචර නඩු ප්‍රාමාණයක් ඕන. චර මත්‍රරගේ ප්‍රමාණයක් ධැම කෙවුණ. හරි! අපි කියන්න බොරුණා ඉව ස්ීමෙන් බලගින්න. තව මාස තුනක්කෝ හතරක් යනකොට. රසපරික්ෂක දෙපාර්තමේන්තුවෙන් ඔය යවපු සාම්පල්ල තිීන්දුටි එන්නෙපයි. අපි බලමුද කොච්චරක් සැබෑලෙම හෙරෝයි නේව ද දේ බඳතු ෙනකො ෙ පෙේ ඒකත් තුත්තර ඇද නොගද යයින් කියෙනවා ඒවා පාවිච්ච කරනොට සමහරවා පැඩ රෝල් නවාලු, පාම්පිටි දානවාලු ඕ! පි න පෙඩොල් දන කවද පොලිසි ඇත්ත කතාව. එනිසා නැති මද්‍රව්වයක් ඇති කරලා සන්තකයේ තිබ්බ කියලා පෙන්නලා අන්න දාන. මිලි විස්සයි මිලිති ස්සර හොම මහිස්ත්‍රක් අතිකර අඩවාවෙනෑ. ආමිනේ එහ මවෙන්න හඳුරලාග හැකි ප්‍රමාණයක් කියන. එක හරි හ දැන්වෙන්න්න මද කාගගේෙන් හරි ලොක ප්‍රමාණය කල්ලගත් ම ග්‍රෑමික්ද දෙෙක කල්ලගන්න හැ ට ග්‍රෑම එක හරියන්න ට මි පස ොල්ොක. හයක්ක් පාලඇතු කර න් මි හ විසති හතරේ දහලා අරයි කහමර පෙදල දාන. ඇයි ඕයයි සිට තාකට් එකක් දිලතිනවා මෙචරක් ලඩුවන. යුක්තිය මෙහුම මෙචරක් ඇල්ුව කියලවන. යුක්තිය මෙහුම මෙචරක් දියෝ ගැව කියලවන. යුක්තිය මෙහම මෙච්චරක් පුුණුරුත්තා පරට දම්ම කියලවන. දැයිඉට පස අපිට මෑතකති බාප තොරතුරු තමයි. පොලිස් අපරාධ කොට්ටාශයට. පොලිස් අපරාධ වාර්තා කොට්ටාශ් සියල් දියට දේශපන්තු තෙනකො නෙක්ක ගිය කාලේ ට විිස කරන්න මලිකවෙච්ච භික්‍ෂූන් වහන්සේ නවක්. අපි දන්නා ඔය පැත්තඉන්න කෙනෙක් ඉන්නවා. එත් එක්ක කිල්ල වාඩි වෙලා මහචාර්ය කෙනෙක් ගිල වාඩි වෙලා ලංකාවේ හැම පොලිසියකමින්න ප්‍රාපොලිස් ෝවයිසිවගෙන්න්නවා. හැම පොලිසික මින්න්න ප්‍රජාපොලි ෝයිසිව ගෙන්න්නවා. ඉට අමතරව ඩිවිෂන් වන්වගෙන්නවා. දැම්මොකද කරන්න දන්න. ඕඩ එකත් දුන්නා එක ඩිවිෂන් එක පුුණරත්තාපන ද්‍යතානටක් හදන්න ඕනි කියලා. ුත්පන ධ්‍යා අටක් දන්න ඕනනි කියලා. ඉට පස්ස පොලසිවල්ලිකවා ඒකට තමුල විසිපස්තින ගානය දන්න ඕනි කියලා. එතකොට පුනුරුත්තාපනය වෙන්න නීතියම් පිළිත්ත ක්‍රමේදයක්ත්තියෙනවා. ඒකට වෛ්‍යවරෙක් නිර්දේශ කරන්නවා. ඒ තැනත්තා හෝ පවුලේ කෙනෙක් සමීපතයක් ඉල්ලිම කරන දවරපත් සමම් මගේ මෙ පුුරුත්තාපනය කරන්න කිය එහෙමනැත්තන් තිරා ලස්ට්‍රව දේ බඳර න වි බෙල් ුරුත් න කරන්න. හම නීතියක් නෑ හරද එතකොට ඊට ප ෙරන්න ඇහව්වා කොහෙදසර වාි කරන්න කිය. එව්වා පෙන් හන්නා වහපු ස්කෝල තියන වහපු පන්සල් තියන ඒව ගන්න කිව පස මිු ගල පොලි ේ න ිශන්ය ක පහලක් හ ත් විතර පොලි . එක පොලස් යක ි පා න න්නා තුන්සිය තුන්ේ පහ පුුරුත් ා න න්න මියි ත මිු න්න ො කවු ඒවවා ප ප්‍රශ් න ග කිරකි. එතකො ඔයි මැදගොඩ බේ තිස්ල වගේ කටීවත රුන්ගන්න ඕනනි මොකද මේ කරන්න හද කියල මොකද පුනරුත්තාපනය කරන්න නම් මේ රටේ පුනුරුත්තාපනය සම්බන්ධෙන් විශේෂම විශ්වවිද්‍යාල පද්ධති ඇතුළේ. අපරාධ විද්‍යාංශය පැත්තෙන් සහ ප්‍රජා විශෝදලය පැත්තෙන් ඉතා විශිෂ්ට විද්‍යාර්තයෙන් ඉන්නම්. එතුොළේ විද්‍යාර්තයන් ලවා නිශ්ෂද වැඩපිනවලක් කදන්න ඕේ එහෙමැත්තන් හිතන දෙෙකවග කෙනල්ලා ස්කෝලයක් අස්ස දාං හිටිය කියලා. සලක් අසේ ද හිටිය කියලා ූ පුුරුත්තා පන වෙන්නේ නෑ අපේ ලංකාව තන්ගගේ නක තමයි පුරුත්පනය කියලෙ. නෑ. නි්ෂිත විද්‍යාත්මක ක්‍රමේදයක් තියෙනවා පුනුරුත්තාපන කාර්ය සදා අනුගමනය කරන්න. ද අපි කියන්නේ මේ වගේ ගොබ්බ තියරි මම්පොර ජාතකයට ඇවිල්ලා මේගේ අටටෆේලිය ප්‍රොෙක්ස් ගේ එපා ඇයි එකෙක් දෙ එ පොරක් කරන්න මේ රට අතිශය බහදරයක් දක්කකි රමේ වෙලා. ඒ මනිස්සුල යෙන ප්‍රශ්ික ඇති. තමුල්ල අනවශ්‍ය ප්‍රශ්‍යයක් ඒ මිනිස්සුක කරම පටවන්න එපා. මද්‍රව්‍යය හයනවනම් ශක්තිමත්ව නන බුද්ධාංශයේ දැන් කියනවනම් ලයිස්තකට අපි හොයන්න කියලා අපිහන්න පාරන්න වර යන්නකොද. අපින්නේ ගෙවල්ල බුදධියන්ඉන්න අර යන්නෙකොට. උන්ගේ යිස්තවලටියද නෑ. දැන්න්න ටාකට්වල්ට. ඒනිසා අපි කියන්නේ යුක්තිම මෙෙහම නවත්තන්න කියලා කිසිම තැර අපි කියන. අපි කැන කරන්න හොඳයි. හැබයි අධිවේගේයට යන්න කියහම. තාකට ඇචිු කරගන්න දුවන්න කියයාාම වෙන්නේ ඒ ඇතුළේ සාමාන්‍ය ජනතාව අතිශයෙන් පිඩාවට පත්වනවා මයික දැක් කියන්න. මතක ජාන. තමුන්ගේ දරුවන්ටත් මෙවල සාපනන්ගෙනවා ඇයි මේ අල්ල ලදාාන මිනිස්සුන්ගේ දරුවෝ ගෙවල්ලල හූල්ලනෝ. කුඩුකාරගැන්න මේ ම මේ කියන්නේ. නිරපරාදී මිනිස්සු ගැන අහිංසක මිනිස්සු ගැන. මේ කතා කරන්න කුඩු කාරන්ගේ පවල් ගන්නන්නේ මේ ම එතා කරන්න. මේ කතා කර අහිංසක පවල් ගෑ. හික මිනිස්සු ගැන හිංික දෙමාපියෝ ගැන අහිංසක බිරිින්දෑවරු ගැන අයිංසක දරුවෝ ගැන. එනිසා ඒ මිනිස්සු දෙස්තියනවා. ඒ මිනිස්සුසාප කරන මතකජයාගන්න. මේ අසාධාරණයට දායක වෙන. කිසිදු වරදක් නොකර හෙරොයින් චෝදනාවක් මත සිරගත කරන්න දායක වෙන හැම කෙනක්ගෙම මතකජයාගන්න. දරුවන්ට පවාම මේකේ පටිසන් දෙෙන් සිද්ධ වෙන. ඇයි පවල් පිටින් දුක්විදින පවුල් පිට දුක්වි දින ම යගන්න. නිසා ටි ලස් දේ බඳර කිය ගඩාදේ ල්ති න හැබැයි මංගිතන් අපේ කාලේ අපි අපරාදේ වැඩියෙන් එමනි ස්වුවී යකරන නිතක තමයි අද සජ උද්ගෝෂණය අද පහරපිට පහරල්ලර ප්‍රහරෙල්ල කල් තින. අපි හන්නේ ආ්ඩුවක් ප්‍රජාතන්ත්‍රවාදී අයිති්‍යවාස්කමක් විදියට තමන්ගේ අදහස ප්‍රකාශ කරන් විරුද්ධත්වය ප්‍රකාශ කරන් මතය ප්‍රකාශ කරන්න. මිනිස්ස එකතු වෙනකොට ඇයි ආණඩුවොච්චර බය. ඇයි ආ්ුවෝච්චර වෙවුලන්. ආණ්ඩුවට මොකද තියන ප්‍රශ්නේ. ආ්ඩුවට මොකත්තියන ප්‍රශ්නයේ ආණ්ඩුව දන්නවා තමන් නිවැරදි නැහැයි කියලා. ආණ්ඩුව දන්නවා තමන්ගේ ප්‍රතිපත්ති අසුමත් කියන. ආණ්ඩුව දන්නවා තමන් ෆෙල් කියන. ඒනිසා ෆේල් ආණ්ඩුවක් කොයි වෙලාවකදවක්කත් තමාගේ වැරදි අඩු පාඩු ඉස්මතු කරලා. පෙන්න්න. ට විරදධමතයක් දරුණක් පාශ්ුවයට ඉට දෙන්නේ නැෑ. ආණ්ඩුව හරිර ආණ්ඩුව ශක්තිමත් නම් ආණ්ඩුවට තමා ගැන විශ්වාසන ආණ්ඩුවට තමාගේ ප්‍රතිපත්ති ගැන. ඔච්චර ශුවරණම් ආණ්ඩුවම දගලන්න ඕන්නේ. හැබැයි ආණ්ඩුවටම ශුවරකක් නෑ රනිර් වික්‍රම සිංහ දන්නවා ජනමතයක් නෑ තමන්ට. මේ ආණ්ඩුව දන්නවා ජනවරමක් නෑ තමන්ට. එනිසා ජනවරමක් නැති ජන බලයක් නැති. ආණ්ඩුව ආණ්ඩුවට විරුද්ධ මත ඉස්මතුවෙ ප්‍රකාශ කරන්න ඉඩ දෙන්නේනෑ එනිසාම මේ ආණඩුක්‍ර්‍යවස්ථාවෙන් දිීලතින අයිතිවා උද්ගෝෂණය කර භාෂනයේ ප්‍රකාශනය නිහසට උද්ඝෝෂණය අයිති. අයි එනිසා උද්ඝෝෂණය කරින් පාට බැස ගමන් කඳළු ගෑස් දහනවනම් ැටින් පොළු පහර දෙෙනවන. අවුම මිනිස් අයිතිවාසකම් වලටවත් ගරු කරන්න දන්න නැත්ත ැබ මහා ප්‍රජාතන්ත්‍රවාාධයා සුපිරි ප්‍රජාතන්ත්‍රවාදිය කියලා ජනද පිත්තුූ රට පවට වැඩක්නෑ ෝකට පෙන්වට වැඩක්න. ෝකටෙන් නොට දැන්නන්නේ ඇයි ඒක මේ රටතුල ඔබතුමා දන්නවා තමුන්ට මතයක් නෑ කියලා. දන්නවා තමුට ජනවරමක් නෑ කියලා. දන්නවා ජන බලයක් නෑ කියලා. එනිසා ඒ වුවෙන් පාරට මයින අහිංක ිනිස්සුන් සජි කියන්නේ යලග මතය ගුල වෙල කියයි N පි හිටවත් පිපි කලක මතය කියෙේ අන්තර් විශදල ශි්‍ය බලම ලවොත් ඔහුන්ගේ මත කියලයි ෘතතිය සමතියක් කාවත් ඔුන්ගේ අදහස් කියලායි. ඇයි ඒක නිට දෙන්න බැරි. තමුන් නොච්චල ශක්තිමත්ලා ඒ එල්ල කරන චෝදනාවලට උත්තර දෙන්නු. ඒකට උත්තරේ කඳුලුගේ ඇස්වත් බැටින් පොල්ලවක් නමයි. මතවාදය මතවාදීව පරාජය කරන්න. ප්‍රතිපත්තිය ප්‍රතිපත්තිමය වශයෙන් පරාජය කරන්. දේශපාලන ප්‍රතිවිරුද්ධතාවය දේශපාලනිකව පරාජය කරන්න. ඇයි රාජ්‍ය ත්‍රස්ථවාදය මේ සඳහ පාවිච්චි කරන්න. ඒකෙන් තේරෙනවා තමුල්ල බයයි. ඒකෙන් පෙන්නන්න අර බයවච්චකා තම වැඩි රනම ප්‍ර තිරද දක්වා. සතෙක්ුුණ ටක්්ගල දෂ්ට කරන්නේ බය වැඩිකමට කියලායි කියන්. එනිසා ඒ ස වභාවය තමයි මේ පේෙන්. ඇයි මොුණහරි වෙන්න කියල තවාට තමවක්ශ්ුවර්ණ අන්න පෙරලා පහරිදිම සිද් කරෙන යනවා.